ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ ඊගාව අලුත් එපිසෝඩ් එකට. අද අපි කතා කරන්නේ නම් ගාථීය සිත ගැන. අපි කලින් වීඩියෝ එකේදී කිව්වා ගාථීය සිත කියන එක සාකච්ඡා කරමු කියලා. ඒ වගේම මේ කැඩතේ ගාථීය සිත ඉවර කරලා ලඝු ගණක සිත ලඝු ගණක වල ප්‍රස්තාරයක් ප්‍රස්තාරණින්න දිනනවා. මම ඒකත් කිව්වා මේකත් එක්කම සාකච්ඡා කරන්න කියලා. මොකද මම දෙකම එකට සාකච්ඡා කරන්න ගත්තේ ගාථීය සිත සහ ලඝු ගණක සිත අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක ඔයගලන්ට ඉස්සරහට පාඩම කරගෙන යද්දී තේරෙයි. අපි එහෙනම් පටන් ගමු ගාථීය සිත. හරිද? ගාථීය සිත වල ඉඳිස්සෙලා පොඩි ටෙක්නිකල් වර්ඩ් කීපයක් තියෙනවා අපිට කලින් වගේම. ඒක පොඩ්ඩක් මෙන්න මේ කියන කතාව අපිට පස්සේ ආයි හම්බ වෙනවා. නමුත් මේ ගාථීය සිත වලට යන්න බෑ මේ කියන කතාව දැන් කියන්නේ නැතුව ඔයගලන්ට. හරිද? ඔයගොල්ලෝ දන්නවත් ඇති දැන් තමයි අපිට හම්බ වෙනා වචනය මෙන්න මෙහෙම. सिंगल वचन अखुर पोडा क्रमारोपित क्रमारोपित गातीस्त पड़ी कैलती मे एक क्रमारोपित मुखदील अवश्यों मेकमा कर पश्चिम मम्मे कर मुखदमे क्रमारोपित 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 अर्थदिया क्रमारोपित अर्थदी मेन मेहमा अर्थदी मत मेघम अर्थम आर कील धन निखिल आर धन निखिल आर धन निखिल इक वीम दिख वीम तुण वीम ओम 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 आर वड़कला उड़ते आर वड़कला लबन आगे आर वड़कलाम अन्टकी आर क्रम आरोपित आर धन निखिल वीम दिख वीम तुण वीम हतर वीम ओम 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 आर वड़कलाम लबन देट कील आर क्रम आरोपित क्रमारोपित अर्थी निक मंजांगेम कर लरद अभी उदाहरण कथा क्रमारोपित अर्थ दीम अर्थ दीम निक मंजांगे अभी मेम बल अरे मेम क्रमारोपित अंकने विशेष अंकने क्रमारोपित अंकने आर क्रमारोपित मेन मेम अंकने अरे मे मुखदे लखन विराम लखद अरे हाँ बुद्धा अन्न मेन मेघमा मे क्रमारोपित अंकने क्रमारोपित मेन मेम अंकने वेदी क्रमारोपित आर क्रमारोपित आर अगे का अभी बल आर दिखे क्रमारोपित दिखे क्रमारोपित दिखे क्रमारोपित आर वे दिख वेड़ी दिख दिखा सीर पद गुणित तुने क्रमारोपित दिख वेड़ी तुन हतर क्रमारोपित उत्तरे तुन दाण दिखे क्रमारोपित सामान दिख एक दिखे क्रमारोपित दिख तुने क्रमारोपित एक वेड़ी दिख वेड़ी तुन एक तुने क्रमारोपित एक बार दिख दिखा तुन हाय हतर क्रमारोपित हतर सील संख्या पूर्ण संख्या गुणित दिख तुन हतर कि हतर तुन दुला संख्या क्रमारोपित 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 अंकने ඊට පස්සේ මේම කතාවකුත් මම කියන්න ඕන මේක. බිංදුව කියන ඉලක්කමේ ක්‍රමාරෝපිතය. බිංදුවේ ක්‍රමාරෝපිතය එකවේ හරිද? ඔප්පු කරන්න අවශ්‍ය නැහැ මතක තියාගන්න. බිංදුවේ ක්‍රමාරෝපිතය එකවේ මේ විශේෂ කතා ටිකක් කියන්නේ කතා දෙකක්. බිංදුවේ ක්‍රමාරෝපිතය එකයි ඒක මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ R කියන අගය R කියන අගය R කියන අගය බිංදුව කියන අගය අතර ගත්තොත් එහෙම बिंदु विशाल आर्ट वा मैं बिंदु विशाल आर नम
බිින්දු විශාලය ආරණම් කියලා කියන්නේ අගයන් දෙකක් තියෙනවා. මේක එකක් කිසියම් අගයක්නේ. අගයක් මෙතන බිින්දුව. බිින්දුව ඒ අගයට වඩා විශාලයි නම්. ඒ කියන්නේ මොකද්ද? ඒ අගය කියන එක ඍණා කියන්නේ. මේ අගය ඍණ නම්. හරිද? ඍණ නම්. ඒ අගය ඍණ නම් ප්‍රමාරෝපිත අර්ථ මොදක් වී. මෙන්න මෙහෙම නම් ප්‍රමාරෝපිත කියන එක අර්ථ දැක්වෙන්නේ නැහැ. අර්ථ නොදැක්වේ. අර්ථ නොදැක්වේ. ඒ කියන්නේ ආර ඍණා කියන සඳහා ප්‍රමාරෝපිත කියන කතාවක් අපි කතා කරන්නේ නැහැ. හරිද? ආර වල ඍණා කියන්නේ කියන ඍණ අධ්‍යයන සඳහා ක්‍රමාරෝපිතයක් ගැන අපි කතා කරන්නේ නැහැ. අනික එකක් තමයි බිඳුව ඒ ක්‍රමාරෝපිතය එක වෙනවා. අනික ඍණ සංඛ්‍යා වල ක්‍රමාරෝපිත ගැන අපි කතා කරන්නේ නැහැ. හරිනේ? ඒක තමයි විශේෂ කරුණු දෙක. ක්‍රමාරෝපිත ඔලුවට යන්නද කියලා හිතනවා. ඕනනම් බලන්න සුළු කරලා සංඛ්‍යා දෙක තුනක් කරන්නේ ඉතින් වැඩක් නැහැ. මේ තියරිය දන්නවා කියන්නේ ඉතින් ආය සුළු කර කර කාලය ගන්න අවශ්‍ය නැහැනේ. ඒක අර ප්‍රැක්ටිස් වෙන්න ලොකු දෙයක් නැහැ ඒක නිසා. හරිනේ? ක්‍රමාරෝපිතය අර ක්‍රමාරෝපිතයක් දවන්න තව කතාවක් කියන්නේ මේ වගේ ක්‍රමාරෝපිතයක් ආවා පහේ ක්‍රමාරෝපිතය බෙදන්න කියනවා තුනේ ක්‍රමාරෝපිතය පහ තුනෙන් බෙදුවා හා සමානයි ඉතින් පහේ ක්‍රමාරෝපිතය හදන්න කොහොමද ඕනනම් මේක ලියන්න පුළුවන් තුනේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම හතර වැඩි කිරීම පහ ඕක බෙදන්න පුළුවන් තුනේ ක්‍රමාරෝපිතය මේ තියෙන මොකද මේ කැලල තේරුම තමයි ඒක ඊළඟ නොට ගන්න තියෙන සියලුම නිදේ මේ කැලල තේරුම මොකද්ද එකේ ඉඳන් තුනට යන තියෙන ගුණිතය මේ සංඛ්‍යාවලට සමානයි ඒකට මෙතන පහන්න පුළුවන් හතර වැඩි කිරීම පහ තමයි උත්තරේ 20යි අවශ්‍ය නම් ඉතින් මේක පහේ එකේ ඉඳන් පහ යනකල් ඉන්න සුළු කරලා උත්තර ගන්නවා එතන එකේ ඉඳන් තුන ගාලා සුළු කරලා උත්තර අරගෙන බෙදුමක් දෙන්න උත්තරෙම තමයි හරිද දුර යන්න ඕනේ මේ විදිහට සුළු කර ගන්න පුළුවන් හරිද හරි මම එච්චර කතා කරන්නේ නැහැ දැන් ක්‍රමාරෝපිතය ගැන පස්සේ අපට අපිට ආපහු හම් වෙනවා මේ ක්‍රමාරෝපිතය ගැන කියලා එතකොට මම තව චුට්ටක් වැඩිපුර කතා කරන්න ලොකුට නැහැ ක්‍රමාරෝපිතය ගැන කතා කරන්න ඊට පස්සේ තමයි ඉන්නේ ධාතිය සිතේ ගාතීය සිතය ගාතීය සිතය හරිද මම ගාතීය සිතය රෙන්ඩි ඉස්සෙල්ලා අපි මේව කතා කරමුකෝ ශ්‍රිත කියලා කියන්නේ මොනවද ශ්‍රිත ශ්‍රිතයක් කියලා කියන්නේ මොකද්ද මම කියනවා ශ්‍රිතයක් කියන්නේ පාරක් කියලා මේ මම කියන කතාවක් ඈ මේ කොහෙවත් පොත්වල නැහැ මේ මේම කතාවක් හැබැයි එක්සෑම් එක නම් ශ්‍රිතයක් කියන්නේ සිතයක් කියන පාරක කියලා හැම ලියන්න එපා ශ්‍රිතයක් කියන්නේ පාරක් මොකද මම එහෙම කියන්නේ පාරක් හිතන්නකෝ දැන් මෙහෙම පොළඹ නෝර පාර මේ පාර අංකණය කරනවා අපි කලම්බු කලම්බු කැන්ඩි රෝඩ් හරිද මෙහෙම අංකණය කරන්න පුළුවන් මේ පාරම හන්දියෙම සෙට් වෙනවා නේද නැත්නම් වල ලෑ මේ කේක තමයි ස්පෙෂල් එක මතෙන්ද කියනවා මෙන්න මේ අහවල් හන්දිය හරිද වයි හන්දිය කියමුකෝ වයි හන්දිය මතෙන්ද කියනවා අරලෝසු කන හන්දිය මේ පාර තැන තැන් වලට අපි නමුත් දාගෙන තියෙනවා හැබැයි හැම තැනකටම එහෙම නමක් තියෙන්නේ නැහැ ඒකයි පාරේ තියෙන අඩුපාඩුව මේ දින පාර කොළඹ නුවර පාර මෙන්න මෙතන හන්දිය මෙතන හන්දිය මෙන්න මෙතන ස්ථානය එහෙම කියන්න පුළුවන් කිලෝමීටර 13 කණුව එහෙම තියෙනවනේ පාරක නිශ්චිත දා අපිට කියන්න පුළුවන් හැමතැනම කියන්න බෑ ඒකයි මේකේ තියෙන අඩුපාඩු හරිද ඔය දින පාර හරිද හරි ශ්‍රිතයක් කියලා කියන්නේ පාරක් කියලා මම කියවනේ හැබැයි මේක විධිමත් පාරක් ඒ කියන්නේ ගොඩක් විතර විධිමත් කරන්න ලොකෙච්ච පාරක් ශ්‍රිතයක් අන්න මේ ශ්‍රිතය කියන්නේ කොහොම මේකට නමක් තියෙනවා කොළඹ නුවර ශ්‍රිතය කියලා කියන්නේ නැහැ එකේ ඉඳන් තුනට යනවා තියෙන ශ්‍රිතය කියලා කියන්නේ නැහැ මේකට මොකක් හරි අපි විශේෂිත සමීකරණයක් තියෙනවා මෙන්න මේවා කරලා දෙන්න ඕනේ මේක x ධන 3ක් y ඍණ 3 ඔන්න ඔය වගේ ශ්‍රිතයක් හරිද මෙන්න මේ වගේ ශ්‍රිතයක් ශ්‍රිතයක් කියලා කියන්නේ මේ සමීකරණයේ නිරූපණය වෙන පාරක් හරිද ඒක තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ සරලව කිව්වොත් හරිද ශ්‍රිතය වර්ධ දැක්වීමක් වෙනම තියෙනවා මම කතා කරන්නේ ශ්‍රිතවලට එද්දි හරිද මෙන්න මේ වගේ හරිද එතකොට මේක තමයි ශ්‍රිතයක් කියලා කියන්නේ. ශ්‍රිතය කරනම් හැබැයි නිශ්චිත කණ්ඩායම දෙන ඕන තැන එක්ස්ට්‍රා ඕන ගියක් දාලා ඕන තැනක් ගන්න පුළුවන්. මෙතන නිශ්චිත ගියක් තියෙනවා මෙන්න මෙතෙන්ද කිව්වොත් එහේ මෙතන 18 කණුව කියලා හිතුවොත් එහෙම එතන එහෙම ගියක් තියෙනවා තව ඕන තැනකට ගන්න පුළුවන්. දැන් පාරක නම් මෙතන තියෙනවා මෙතන තියෙනවා අතරමැද තැනක් කියන්න හරිය අමාරුයි නේ කිලෝමීටර 10 කණුව ඉඳන් මීටර 100ක් ඉස්සරහට. එහෙමනේ කියන්න පුළුවන් වෙන්නේ. දැන් මේක නම් හැම තැනටම නිශ්චිත ගියක් තියෙනවා. නිශ්චිත ගියක් ගන්න කණ්ඩායම කොයි? x කීයද y කීයද? අන්න ඒ තැන ශ්‍රිතය මෙන්න මෙතනයි x මෙන්න මේ වෙද්දි y මෙච්චරයි අන්න ඒ අගය මෙන්න මෙතනයි එහෙම කියලා ශ්‍රිතයකට නිශ්චිත අගයක් තියෙනවා ශ්‍රිතය අංකණය කරන්නේ සාමාන්‍යයෙන් අපි fx එහෙනම් x කියලා ගන්න x වල ශ්‍රිතයක් නම් තමයි x කියලා ගන්න fy කියලා ගත්තොත් එහෙම ඒක y වලින් යන්න ඕනේ y ධන මෙතන x y දෙන්න බෑ මෙතන වෙන අපරාධ දාගමුකෝ අපි හරි x වෙනතම කියලා ගමුකෝ x
x දන 3 x දන 3 සිදු කරනවා මේ තියෙන්නේ හරිද මෙතන නම් y වලින් යන්න ඕනේ y දන 2 ඔය වගේ සිතියක් fy නම් හරිද f ම දාන්න අවශ්‍යතාවයකුත් නැහැ සාමාන්‍යයෙන් දාන්න f ෆන්ක්ෂන් කියන්නේ සිතිය දාන්න f වලින් අංකණය කරන්න g වලින් අංකණය කරන්නත් පුළුවන් gx සමානයි x වල සිතියක් gy කියලා කිව්වොත් එහෙම y වල සිතියක් c අතර අංකණය කරන්න බැරිද පුළුවන් c j කියලා දැම්මොත් එහෙම k වල සිතියක් cm සමානයි c දාලාම m වරහක් දාලාම දාන සාමාන්‍ය අංකණ සිත අංකණය m වර්ග දාන 2ක් n දාන 1 ඔය වගේ සිතියක් හරිද ඔව තමයි සිත කියලා කියන්නේ හරිද හරි එහෙනම් ඒක මම අහනවා හරි දැන් fx සමානයි ඔයගේ සිත තියෙනවනේ මම හරි බයිලයක් ගන්න පුළුවන් දැන් හරිද ඔය දින්නේ x වල ශ්‍රිතයගෙන ඔය ශ්‍රිත අතරින් අපට හම් වෙනවා ස්පෙෂල් ශ්‍රිතයක් හරිද විශේෂ ශ්‍රිතයක් හම් වෙනවා හරිද අන්නේ ශ්‍රිතය තමයි අපි කියලා කියන්නේ ඝාතීය ශ්‍රිතය කියලා ඝාතීය ශ්‍රිතය මම එන්න ඉස්සෙල්ලා ඝාතීය ශ්‍රිතයේ ලක්ෂණ කියනවා ඝාතීය ශ්‍රිතය කියන්නේ මොන වගේ එකක්ද කියලා කියන්නකෝ දැන් මෙතන fx කියලා තිබ්බනම් fx සමාන x වල ශ්‍රිතය මෙතන කරනවා y දාන්නත් පුළුවන් ඒ කියන්නේ y සමානයි x වර්ග දන 2x දන 1 ඔය වගේ ශ්‍රිතයක් කියලා කියනවා x සහ y ගල කණ්ඩායම x මෙච්චරක් ඇදිමයි කියල x මෙච්චරක් ඇදිමයි කියල x y යන දෙකක් තියෙන කණ්ඩායම තලයේ ඒක නිසා මේ y y y කියලා අංකණය කරන්න ගන්නකොට y කියලා අංකණය කරන්නේ මෙතන y මෙතන x ඒක නිසා තමයි y වල ශ්‍රිතයක් නිසා තමයි y කියලා අංකණය කරන්නේ මෙතන k තිබ්බනම් එහෙම මේක y නෙමෙයි k k වල ශ්‍රිතයක් k සමානයි කියලා කරගෙන නම් මේක ලියන්නේ හරි හරි y සමානයි a වල x හරිද මෙන්න මේ ආකාරයේ ශ්‍රිතයකට කියනවා ඝාතීය ශ්‍රිතයක් කියලා y සමාන a වල x ආකාරයේ ශ්‍රිතයකට ඝාතීය ශ්‍රිතයක් කියලා කියනවා මේකේ ලක්ෂණය a විශාල බිංදුව a කියන එක නා ධන අගයක් විය යුතුයි හරිද y සමාන ax ආකාරයේ ශ්‍රිතයක් a විශාලයි බිඳුව වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ ධන අගයක් වෙන්න ඕනේ. එන්නේ එහෙම ශ්‍රිතයකට කියනවා ඝාතීය ශ්‍රිතයක් කියලා අපි කියනවා. මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මේක උදාහරණකින් බලමු. එතකොට හොඳට තේරෙනවා. හරිද? මොකද්ද මේ ආකාර ශ්‍රිතයක් කියන්නේ? ඔන්න 3x. හරිද? 4y. 5 එතන k. නැත්නම් මෙතන වෙන මාකර m. හරි මාකර අපල ගන්න පුළුවන්. ඒ වගේ ශ්‍රිතයක් ඝාතීය ශ්‍රිතයක් කියලා කියනවා අපි. හරිද? දැන් ඕගලන්ට හිතෙයි අපි මෙහෙම ගත්තානේ මෙහෙම මෙහෙම ගණන් හදුවානේ x වර්ග y වර්ග වර්ගජ ප්‍රකාශනය මතද දැන්නේ මේව ඝාතීය ශ්‍රිතද නෑ මේව ඝාතීය ශ්‍රිත නෙමෙයි හරිද දැන් කාටද තර්ක කරන්න පුළුවන් නෑ එහෙනම් මේව ඝාතීය ශ්‍රිත නම් මේව ඝාතීය ශ්‍රිත නොවෙන්නේ මේ මොකද්ද මේ විකාරය කියලා එහෙම එකක් මෙහෙම හොඳට බලන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේ පද නියත පද මේ නියත පද මේකේ මේ දර්ශකයේ විදිහට ඉන්නේ දර්ශකයේ විදිහට ඉන්නේ දර්ශකයේ කියන වචනේ මම මෙතන ගන්නවා දර්ශකයේ විදිහින් විචලනය මේව විචල්‍යයක්. මෙතන මොකක්ද වෙන්නේ? මේව වර්ගජ සිත. හරිද? ඔන්න මෙතන තියනවා නම් මේව ඝනජ සිත. වර්ගජ ඝනජ එහෙම සිත මේවා. මේ දින විචල්‍ය. මේව විචල්‍ය. මෙන්න මේව නියත පද මේ. මේව නියත පද. දර්ශක දෙරින්නේ නියත පද. අන්න වෙනස. ඒව නියත පද. මේව තමයි වර්ගජ සිත. වර්ගජ සිත ඝනජ සිත. මේව මන්න මේ ආකාරයෙන් ඉන්නවා මෙන්න මේවට කියනවා ඝාතීය සිත කියලා. හරිද? දැන් ඔලුවට යන්නේ නැති ඝාතීය සිත කියලා කියන්නේ මොනවද? මෙන්න මේ ආකාරයේ සිත ඝාතීය සිත කියලා අපි හඳුන්වනවා. හරිද? එතකොට මේ ඝාතීය සිතේක පාදය මෙන්න මේක තමයි පාදය කියලා කියන්නේ. පාදයේ A ඒවල x නේක විචල්‍ය මේක පාදය. හරිද? ඝාතීය සිත. හරිද? අප සලකන්නේ අපි සලකන්නේ මෙන්න මේක විශේෂ අවස්ථාවක් තියෙනවා පාදය මෙන්න මේක. ඒ මේ තියෙන A යමුරනේ. පාදයේ E වන පාදයේ ඊවන ඝාතීය ශ්‍රිතය තමයි අපි සලකන්නේ. ඔකටදී විශේෂ හේතු තියෙනවා හේතු ඇත්තටම අවශ්‍ය නැහැ අපේ සිලබස් එකේදී මෙතනින් ඝාතීය ශ්‍රිත කියලා කියන්නේ මොකද්ද කියන එක විතරයි අවශ්‍ය වෙන්නේ. මේක ගණන් හදන්න ඔප්පු කරන්න මොකුත්ම නැහැ සිලබස් එකේ. මේක ගණන් එහෙම අහන්නෙත් නැහැ. ඒක ෂුවර්. හරිද? මේ ඊ කියලා කියන්නේ විශේෂ අංකණයක්. ඊවල ස්ටෝරිය අවශ්‍ය නැහැ මෙතනට. ඒ කියලා කියන්නේ කිසියම් විද්‍යාඥයෙක් දාපු නමකට යන ගරු කිරීමක් වශයෙන් තමයි මෙතන ඊ කියන නම නමේ ඊ අපරක් නැති වුණාට යාගේ නමේ શબ્දයේ ඊ අපරෙන් එනවා. හරිද? එතකොට මේ යාන ගරු කිරීම වශයෙන් තමයි මෙතන ඊ කියලා දැම්මේ. මේ ඊ වල සිටියක් මොකද්ද මේ අරගෙන මොකද්ද මේ කරන්නේ විකාරයක්ද? ඒක ඇත්තටම විකාරයක් වගේ තමයි.
නමුත් අපේ මට්ටමින් ඒකේ කිසිම මේ වැඩක් ගන්න නැහැ අපේ මට්ටමින් මේක ඉස්සරහට ලොකු මේක හොඳ ෆන්ක්ෂන් එකක් මේක තියෙන විශ්වයේදීන අද්විතීය ෆන්ක්ෂන් එකක් මේක ඊවල x කියන ඝාතීය ශ්‍රිතය හරිද මේක හොඳම ෆන්ක්ෂන් එකක් ඒ කියන්නේ මෙතන ගොඩක් එහෙම හිතන්නකො ඩිෆරෙන්ෂියේෂන් වලට ඒ කියන්නේ ඔය මේ ෂය වෙන් කිරීම වලට ඒ වගේ වට යොදා ගන්න පුළුවා මේක ලොකු ලොකු කතා කීපයක් තියෙන මේ ඝාතීය ශ්‍රිත අවස්ථාව ෂය වලට යොදා ගන්න පුළුවා තමයි මොකක් හරි දැන් දැන් ඔය ඉන්ට්‍රස්ට් එක වැඩි වෙන අවස්ථාව පොලිය වැඩි වෙනවා බැංකුවේ මුදලක් තැන්පත් කරනවා ඊගව මාසෙදී ඒ මුදලටත් එක්ක ආය පොලියක් හදනවා ඊගව මාසෙදී ඒ මුදලයි අර මුදලයි දෙකමත් එක්ක ආය පොලියක් හදනවා අන්න ඒ වගේ අවස්ථාවකට මේ ඝාතීය ශ්‍රිත එක තියෙන ෆන්ක්ෂන් අපි යොදා ගන්න පුළුවන් තවත් හොඳ උදාහරණයක් කියනකොට මේ කාලේ දැන් ඔය වෛරස් එකක් පැතිරෙන ආකාරය කොරෝනා වෛරස් එක පැතිරෙනවානේ මේ ඝාතීය ශ්‍රිතය ප්‍රස්තාරය කොරෝනා වෛරස් එකේ පැතිරීම යන විදිහයි ඒ කියන්නේ සෛල බෙදෙන ආහාරය අනුව පැතිරීම යන්නේ පැතිරීම වෙන විදිහයි මේ ඝාතීය ශ්‍රිත මේ ශ්‍රිත අවස්ථාව ඝාතීය ශ්‍රිත අවස්ථාවකයි මනස සම්බන්ධතාවයක් තියෙනවා ප්‍රස්තාරයක් ඇඳුවත් එන්න හරිද මේ හරි වැදගත් මේ ඝාතීය ශ්‍රිතය කියන එක නමුත් මේකෙන් අපි වැඩක් ගන්නෙ නැහැ හරිද අපිට එච්චර අදාළ නැහැ ඉදිරි අධ්‍යයන කටයුතුවලදී ශුද්ධ ගණිතයේ ඉදිරි අධ්‍යයන කටයුතුවේ ඉතාම වැදගත් ශ්‍රිතයක් ඝාතීය ශ්‍රිතය කියන එක අපිට තියෙන්නේ ඝාතීය ශ්‍රිතය කියලා කියන්නේ මොකක්ද කියන එක දැනගන්න විතරයි මේ ඊවල x කියන ශ්‍රිතය මොකක්ද කියන එක මම දැන් කියනවා හරිද මෙන්න මේ ආකාර ශ්‍රිතයන් ඊවල x කියලා කියන්නේ මේ ආකාර ශ්‍රිතවල තමයි ඝාතීය ශ්‍රිත කියලා කියන්නේ ඊවල x කියන්නේ ඒකේ විශේෂිත අවස්ථාවක් ඊවල x කියලා කියන්නේ මොකක්ද කියන එක මම දැන් කියනවා හරිද හරි ඊවල x පාදය ඊවල ඝාතීය ශ්‍රිතයට ඊවල x යයි කියනු ලැබේ පාදය ඊවල ඝාතීය ශ්‍රිතයට ඊවල x යයි කියනු ලැබේ එහෙනම් ඊවල x කියලා කියන්නේ මොකද්ද ඊවල x කියලා කියන්නේ හොඳට බලා ගන්න මෙන්න මේක තමයි ඊවල x කියලා කියන්නේ ඊවල x කියන්නේ ගන්නේ නිශ්චිත අගයක් හරිද නිශ්චිත අනන්ත අගයක් නිශ්චිත කියලා කියන්නත් බෑ එකට නිශ්චිත විදිහ තමයි හැදෙන්නේ සැකසුම නිශ්චිතයි හරිද හොඳට බලා ගන්නකො ඊවල x කියලා කියන්නේ මෙන්න මේකයි ඊවල x පළවෙනි පදේ හැදෙන්නේ මෙහෙමයි x බිංදුව බෙදීම බිංදුවේ ක්‍රමාරෝපිත ධන x එක බෙදීම එකේ ක්‍රමාරෝපිත ධන x වර්ග බෙදීම දෙකේ ක්‍රමාරෝපිත ධන x තුන බෙදීම තුනේ ක්‍රමාරෝපිත ධන ඔහොම පද අනන්තයක් කරාම යනවා මේ වලට හරිය පිළිවෙල තියෙනවනේ මේක බිංදුව නම් බිංදුවේ ක්‍රමාරෝපිත x වන එක ආදේශ කළා එකේ ක්‍රමාරෝපිත ඊගව පදේ එන්නේ දෙක බෙදීම දෙකේ ක්‍රමාරෝපිත තුන නම් තුනේ ක්‍රමාරෝපිත ඔහොම පද අනන්තයක් වෙනකන් තියෙනවා මේක අපරිමිත ශ්‍රේණියක් පද අනන්තයක් වෙනකන් තියෙනවා අනන්තයක් එකතු කරන්න ඕන හරිද දැන් ඔයගොල්ලෝ බලනදි පද අනන්තයක් කොහොමද එකතු කරන්න පුළුවන් එකතු කරලා අගයක් ගන්න පුළුවන්ද කියලා පුළුවන් හරිද ඒ ගණිතයේ ඉතින් විශේෂ ක්‍රමයක් තියෙනවා මේකේ පද අනන්තයක් තිබුණාට අපරිමිත ශ්‍රේණියක් වුණාට මේකේ අගය නිශ්චිත අගයක් ඒක ගණිතයේදී ඔප්පු කරන්න පුළුවන් නිශ්චිත කියලා කියන්නේ ඒක ඒකත් එන්නේ අනන්ත දශමයක් විදිහට නමුත් අපි නිශ්චිත අගයක් විදිහට ගණන් හදන්න පුළුවන් මොන තරම් එතකොට අපි දැනගන්න ඕනේ දේ තමයි පාදයේ ඊවර ඝාතීය ශ්‍රිතයේ මේ ගණිතයේ ඔප්පු කරලා තියෙනවා පාදයේ ඊවර ඝාතීය ශ්‍රිතයේ අගයන් කීපය අපි මුල් අගයන් දෙකම දැනගත්තා නම් හොඳටම ඇති අපිට අපේ මට්ටම මේ හරිද මේක තමයි කතාව. එතකොට මට මේක තව ලියන්න පුළුවන් ගණිතානුකූලව මේක එකතු කිරීමක් දෙල ලියන්න පුළුවන්. හරි මම එකක් ලියන්නම්කෝ. මෙහෙම ලියන්න පුළුවන්. එතකොට මේ එකතුව කියලා කියන්නේ ගණිතානුකූලව ලියන්න මෙහෙම එකතුවක් සිග්මා. මේ දෙන්නේ සිග්මා අංකනේ. මේ ලකුණ කියන්නේ සිග්මා. සිග්මා සමානයි r සමානයි බිංදුවේ ඉඳන් අනන්තය දක්වා එකතු කරන්න කියලා කියනවා. r සමානයි බිංදුවේ ඉඳන් අනන්තය දක්වා එකතු කරන්න x වල r බෙදීම r වල ක්‍රමාරූපිතය. හරිද? බිंदु ඉඳන් අනන්තය දක්වා එකතු කරන්න කියනවා x වල r බෙදීම නැත්නම් මෙතන n කියලා නාමක n සමානයි බිंदुේ දා අනන්තය දක්වා එකතු කරන්න කියලා x වල n බෙදීම n වල ක්‍රමාරෝපිතය වෙනවා. ඕක තමයි මේ ඔක්කොගෙම ෂෝට් ෆෝම් එක. හරිද? ex හරිද? ඒ කියන්නේ ඔක්කොම එකතු කරන්න කියලා කියනවා පද අනන්තයෙන් මේ පරිමිත අගයක් වෙනවා. අපි ඝාතීය ශ්‍රිත වල ලක්ෂණ ගැන කතා කරද්දී අගයන් ටික අගයන් දෙකක් විතර දිනයි කතා කරමු. අපිට දැනගන්න තියෙන ඊවල x හැදෙන්නේ මෙන්න මේකයි. මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. හරිද? මම මේක පොඩ්ඩක් මකරනවා. මේ විදිහට තමයි හැදෙන්නේ ඊවල x. ඒක හැදෙන විදිය පොඩ්ඩක් ඔළුවේ තියාගත්තා නම් ඇති. ඊවල x මට මෙහෙම ලියන්නත් පුළුවන්. මෙන්න මේකේ අගය ලියන්න පුළුවන් මට. ඒ කියන්නේ කිසියම් සංඛ්‍යාවක බිඳුවිනි බලය එකයිනේ. මම කලින් කිව්වා බිඳුවේ ක්‍රමාරූපිතය එකයි කියලා. එක බෙදීමක කියන්නේ එකයිනේ. එතකොට එක ධන x වල එක බෙදීම එකේ ක්‍රමාරූපිතය ධන
එක්සල දෙක බෙදීම දෙකේ ක්‍රමාරෝපිතය දන්න එක්සල තුන බෙදීම තුනේ ක්‍රමාරෝපිතය දන්න ඔහම තිප්පේරියදලා අන්ත කරනවා ලියන්න පුළුවන් ගොඩාක් පොත්වල තියෙන මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් නැහැ කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ මෙතන මේ ගාන තිබ්බත් එක එක කියන එක සුළු කරලා තිබ්බත් එකයි හරිද මෙන්න මේක තමයි එහෙනම් ගාතිය සිතේ කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් කොහොමද හැදෙන්නේ කියලා දැනගන්න ඕනේ ගාතිය සිතේ අංකණිය අන්නෝමයි ඊවල x කියන්නේ මෙන්න මේ කැලෙන්ඩර් කියලා පොඩි අයිඩියා එකක් ඔළුවේ තිබ්බනම් හොඳටම ඇති හරිද ඊට පස්සේ අපි කතා කරමු ගාතීය සිද්ධියක ලක්ෂණ කීපයක් දෙන කතා කරමු අපි. හරි. මේක මකනවා. හරි. ඊවල x ని අපි කතා කළේ. එහෙනම් මේ ඊවල ශ්‍රිතේ අපිට කතා කරමු ඊවල බිඳුව. ඊවල බිඳුවේ යගේ එකයි. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනට. ඒ කියන්නේ ඊවල බිඳුව කියන්නේ දර්ශක නීති මේක ගාතීය ශ්‍රිතය දර්ශක නීති අනුගමනය කරනවා. ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය ගත්තොත් එහෙම එකයි නෙමෙයි. ගාතීය ශ්‍රිතයේ ප්‍රශ්නයක් නැහැ ඊවල එක සමානයි බිඳුවයි ඔයක එනවා එතකොට ඊවල ඍණ x ගත්තොත් එහෙම සාමාන්‍ය දර්ශකයක් හැසිරෙන ආකාරයට හැසිරෙනවා ඊවල x කියන විදිහට අපිට ලියන්න පුළුවන් ඒ වගේම ඊවල x දාන y කියන එකක් තිබ්බොත් එහෙම සාමාන්‍ය ශ්‍රිතයක් සාමාන්‍ය දර්ශක බල සහිත සංඛ්‍යාවක් වෙන ආකාරයට මේකත් අපිට දෙක පාදයේ 100 අතර දෙකට කරලා ලියන්න පුළුවන් වැඩි කිරීම ඊවල y කියලා ලියන්න පුළුවන් වැඩිම කොහොමද ලියන්න පුළුවන් ඊවල x ඍණ y කියලා ගත්තොත් එහෙම ඊවල x මෙදීම ඊවල වයින් ලියන්න පුළුවන්. හරිද? තවත් අවස්ථාවක් තියෙනවා. ඒක ඉස්සරහට ඔයගලන් හම්බේ සීමා කියලා පාඩමක් තියෙනවා. ඒක ඉතින් හම්බ වෙනවා දැනට මම මේක ලියන්න. අපිට ඊවල x කියන එක දැක්තෝ. හරිද? සීමාවන් දැම්මොත් සීමා කියන පාඩමකට ගන්දි තේරෙයි දැනට නිකන් නෝට් කරනවා නම් ඔයගොල්ලෝ මේක ලියා ගන්න. x වල අගය අනන්තය කරා යද්දී ඊවල x වල සීමාව යනවා අනන්තය කරා. ඒ වගේම යටි ලියන්නකො limit සීමා x වල අගය ऋण अनंत කරා යද්දී ඊවල x අගය ඊවල x සම්පූර්ණ අගය යනවා බිඳුව කරා හරිද ඔබත් මේ ගාතීය සිද්ධියක ලක්ෂණයක් ඔය ලක්ෂණ කිහිපය ඔළුවේ තියාගත්තා නම් අපට ඇති හරිද හරි හරි ඔබ තමයි ලක්ෂණ දෙන්නේ ගන්න හරිද මෙතන එක කියලා දැම්මොත් මෙතන එක එක එනවා මෙතන දෙක එනවා මෙතන දෙක එනවා පදා අන්තයක් කරලා ලියලා උත්තරේ ගන්න පුළුවන් අපිට මම ඔයගලන්ට ගාන හදන විදිහ මේක ඔප්පු කරන්න පුළුවන් හදන විදිහ කියලා හදන විදිහ කියන්නේ නැහැ නමුත් අගය දෙනවා එක පොඩ්ඩක් ඔලිය දාගත්තා නම් ඇති මේ ඊවල එකේ අගය සාමාන්‍ය 2.7 1.8 වගේ අගයක් එනවා හරිද ඔව් දෙකයි 7.18 වගේ අගයක් එනවා මේක හරිය අගයක් නෙමෙයි මේක දිගටම මේක මේ අනන්ත දශමයක් තව සංඛ්‍යා ගොඩක් තියෙන අපිට මුල් සංඛ්‍යාවත් මත තියාගත්තා නම් ඇති නැක ඉවරක් එන්නේ නැහැ මේකත් හා 2.718 අගේ මත තියාගත්තා නම් ඇති ඊවල 1 කියන්නේ කීයද කියලා ඊවල බිඳුව ඕනේ ඊවල බිඳුව සමාන 1යි ඊවල 1 සමාන මෙන්න මේකයි මොකද ඊවල 2 අපිට අවශ්‍යද අවශ්‍යතාවයක් තියෙනවා නම් ගන්න එක හොඳ නැද්ද වැඩක් නැහැ මේක ඊවල 3 ඕනේද අපිට අවශ්‍ය නැහැ හරිද ඒකින්ද අනවශ්‍ය දේවල් වැඩක් නැහැ මේ අගයන් දෙක ටිකක් ඔලුවේ තියාගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. හරිනේ? ඔච්චරයි එහෙනම් ගාතීය ශ්‍රිත ගැන කියන්න තියෙන තියරි ටික තියෙන්නේ. ඔච්චරයි. අපි බලමු එහෙනම් දැන් ඊට පස්සේ ලඝු ශ්‍රිතවල ප්‍රස්තාරය. ගාතීය ශ්‍රිත ගැන මාතෘකාවක් කොහොමද තියෙනවා? මම ඊට පස්සේ එනවා ලඝු ශ්‍රිතවල ප්‍රස්තාරවලට. හරිනේ?
ලඝුසිත වල ප්‍රස්තාර. හරිද? ලඝු වෙනු සිතේක ප්‍රස්තාරයක් වශයෙන් මම කලින් එපිසෝඩ් එකේ කිව්වා අපි අඳිමු කියලා. ඔන්න දැන් ඒක ඇල්ලට එනවා. හරිද? මම ගන්නවා සිතයක්. ඒක ලඝුසිතයක් ගන්න. හරිද? සිතය y සමානයි මට මෙහෙම ගත්තා කියන්නේ ලඝුසිතය මේ බල ලඝුසිතය ලඝු මම මෙහෙම ගන්නවා ලඝු දෙකේ පාදයේ x කියන සිතේ ගන්නවා. මේක y කියලා අංකණය කරන්නත් පුළුවන්. x වල සිතයක් හින්දා f(x) කියලා අංකණය කරන්නත් පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මම y සහ x අතර විචලනයක් කියලා හිතලා y කියලා අංකණය කරනවා. y සමානයි මෙන්න මේක තමයි ශ්‍රිතය. දැන් අපි ශ්‍රිතයේ ප්‍රස්ථාරයක් අඳිනවා නම් අපිට මේ දින මොකද්ද ඛණ්ඩාංග තලය. ඛණ්ඩාංග තලයක ප්‍රස්ථාරයක් අඳිනවා නම් අපිට ලක්ෂ ඛණ්ඩාංක දෙකක් හෝ තුනක් තිබ්බනම් ඇති. නමුත් වැඩිපුර ප්‍රමාණයක් තියෙන එක තමයි හොඳ. දෙකක් හෝ තුනක් තියෙන ප්‍රස්ථාරයේ හැඩය යන විදිය අපිට ගෙස් කරගන්න පුළුවන් නම් ගේමක් නැහැ. මෙච්චර ගේමයි ප්‍රස්ථාරය අඳගන්න පුළුවන් යන්තම් අගයක් හරි. හරිද? ඛණ්ඩාංක දෙකක් අතර තියෙනවා නම් මෙන්න මේවා තියෙනවා නම් මේ ප්‍රස්ථාරයක් යන්නේ කියලා අපිට හිතලා නිකන් අඳින්න පුළුවන්. හරිද? එකක් තිබිලා බෑ. හරිද? එක ලක්ෂයක් විතරක් පාගෙන බෑ. මොකද එක ලක්ෂයක් අරහා මෙහෙම රේඛාවක් යන්න ඕන. මෙහෙම රේඛාව, මෙහෙම රේඛාව, මෙහෙම රේඛාව වල රේඛා අනන්තයක් යන්න පුළුවන්. ලක්ෂ දෙකක් වගේ තියෙනවා නම් සරල රේඛාවක් යන්තම් යන ගන්න පුළුවන්. හරිද? ලක්ෂ 3ක් 4ක් තියෙනවා නම් එහෙම වැඩේ තවත් ලේසි සුමුටම යන්න පුළුවන්. මේ කර්ව් එකක් යනවා නම් වක්‍ර ප්‍රස්ථාරයක් යනවා නම් එහෙම ලක්ෂ 2කින් උනොත් 2කින් උත් අමාරුයි. හැරෙන ලක්ෂ හැන්න ඕනේ. ඒ වගේ කතාවකුත් තියෙනවා. හරිද? අපි එහෙම ප්‍රස්ථාර ඉස්සරහට හම්බ වෙනවා. අපි අඳිමු. දැනට අපි අගයන් කීපයක් තෝරගමු මේ ලඝු ප්‍රස්ථාරය අඳිමු. හරිද? මම තෝරගන්නවා මෙහෙම අගයක් ටිකක්. x වල අගය කීයද? y වල අගය කීයද? හරිද? හරි. මම බලනවා දැන් එකේ ඉඳන් අගයන් ටිකක් අපි තෝරගෙන දාලා ප්‍රස්ථාරය අඳිමු. එක දාන්න. එක. x එකේදී x එකේදී y වල අගය කීයද? බලන්නකෝ. ඔකලන්න මම කලින් කියලා දුන්නා ලඝු ඕනම පාදයට එකෙහි ලඝු ගණකය කීයද? ඕනම පාදයට එකෙහි ලඝු ගණකය බිඳුවයි. හරිද? කිසි ප්‍රොබ්ලම් එකක් නැතුව අපිට ඒ උත්තරය දාන්න පුළුවන්. ඔන්න 1 ලක්ෂයක්. හරි. දැන් දානවා මම 2. දෙක ඕනම පාදයට ඒ පාදයෙන් ලඝු ගණකය කීයද? x එහෙනම් x 2 x 2 වෙද්දී y වල අගය කීයද? 1යි. ඕනම පාදයට ඒ පාදයෙන්ම ලඝු ගණකය 1යි. ඊට පස්සේ මම දානවා x වලට 3 දානවා දැන් මොඩේ වගේ. 3 දැම්මොත් එහෙම ලඝු පොතක් අරගෙන සුළු කරන්න ඕනේ solo.com මට ලේසිය ගැන විතරයි මම දාන්නේ. 4 දාන්න. පොඩ්ඩක් අපිට වෙන්න ඕනේ ඉන්නේ. අපිට ප්‍රස්ථාරේ හැඩය ඉතනේ බලගන්න ඕනේ. 4 දාන්න. මෙතෙන්ට 4 දැම්මොත් එහෙම දෙකේ පාදෙන 4 ලඝු ගණකය. ඔන්න දර්ශක මතක නැත්නම් ඔන්න පොඩ්ඩක් ලියලා බලන්න ලඝු ගණක පාඩම දෙකේ පාදෙන 4 ලඝු කීයද? 2යි. 2යි හරිනේ. හරි. මේ දාගෙන විතරක් දැම්මේ. මම පොඩ්ඩක් ඍණාගයකුත් දාලා බලන්නම්කෝ. මොකද්ද කොයි පැත්තට යනවාද කියලා අපි කියන්න බෑනේ. මම දානවා ඍණාගය. ඍණ දෙකෙන් එක වගේ අගයක් දානවා. ඍණ භාගය. හරිද? ඔව් සෝරි ඍණාගය නෙමෙයි මෙතන දෙකෙන් එක වගේ පොඩි අගයක් දානවා හරිද බලන්න වෙන්නේ ඔයගලට කියලා දෙන්න ඕනේ ඉඳන් මෙහෙම දාන්නේ දෙකෙන් එක දැම්මොත් ඍණාගයක් එනවා හරිද මෙතන දෙකෙන් එක දැම්මොත් එහෙම දෙකෙන් එක දැම්මොත් එහෙම x වෙනුවට ඔයගලන්ට දැන් අයි කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ අයි සමානයි ලඝු දෙකේ දෙකෙන් එක කියලා කියන්නේ කීයද දෙකේ දෙකෙන් එක කියලා මට අහුව නම් පිළියම් කියන්න බැහැ කි දෙකේ ඍණ එක හරිද එක බෙදීම දෙක කියන්නේ දෙකෙන් එකනේ දෙකේ ඍණ එක ඍණ එක මේකට දාලා අපිට සුළු කරලා ගන්න හැකියි මේකට අනුත්තරේ මොකද්ද ඍණ එකයි කියලා ඔන්න ඍණ එකයි කියලා උත්තරය ගන්න පුළුවන් එකට හරිද හරි මට මේ ප්‍රස්ථාරේ හැඩය ගන්න ඉතලා මම මේ ඍණ එකක් බලාපොරොත්තු වෙන්නේ මෙතන පොඩි අගයක් දැම් මේකට වඩා අඩු අගයක් දැම්නේ හරිද හරි අගයන් කීපයක් දාලා තියෙනවා දැන් අපි ප්‍රස්ථාරේ හැඩය පොඩ්ඩක් සල්කලා බලමු ඔන්න ප්‍රස්ථාරය මේක ඔයගොල්ලෝ පිළිවෙලට පොඩ්ඩක් අඳලා බලන්න මෙතන දිලිසෙනවා වගේ නම් පොඩ්ඩක් අල්ලන්න ගන්නවා මේ නෑ අනිහින් වගේ මගේ ප්‍රස්ථාර නම් ඔයගොල්ලෝ හරියට අඳුරලා තියෙන අඳින්න ඇඳලා බලන්න මේවා හොඳයි maths is a fun හරි මෙතන x x අක්ෂය ලක්ෂයෙන් මේ අක්ෂය y අක්ෂය හරිද ප්‍රස්ථාර කොටම මෙහෙට ගන්නවා නෑ මේ අක්ෂය කොටක් උස්සන් දෙනවා හේතුවයි කියලා මම තේරෙන්නේ x හරිද හරි මේ ලක්ෂණ ගමු හිමින් මහ මාකර ගමු මේකේ මෙතන නිකන් මේ හරි මම එක ගන්නම්කො sorry 1 2 3 4 තව අහමු තියෙනවා මේ පැත්තට මම ඍණ එකක් දාගමු මේ පැත්තට දාගමු මම ඍණ එක මෙතන බිඳුවර බිඳුව බිඳුව මම මෙතන අන්න එක ඍණනේ ප්‍රස්ථාරය දැන් දැන් කියලා දෙන අවශ්‍යතාවය නැහැ නේ කණ්ඩාංග තලය මොකද කියලා දන්නවනේ 1 2 සමාන ප්‍රමාණයක් නේ දැන් මේ තුන ඔය ඇති මේ වල ලකු කරන්න අවශ්‍යතාවය නැහැ මොකද මේකේ හැඩය ඉදරනේ අපිට අවශ්‍ය හරි මම ඔයාලට ලකු කරලා හදලා තියෙනවා හරිද හරි එහෙනම් ඉස්සෙල්ලම එක මාත්‍ර ගමු x එක වෙද්දි y කීයද
एक्स के नेक ना कैविटी बाई बिंदु आई ना लक्ष्य मित्र ना मने लक्ष्य लक्ष्य उतरने का होटल मैंने मेरे दान ना मने लक्ष्य लक्ष्य उतरने की जिम्मेदारी का मैंने मेरे लिए खतरे दाना ये मने तंग रहने ये मैं बोले ये मैं दिया ये मैं डट्टे दाना अन्ना लक्ष्य लक्ष्य उतरने का ना मने लक्ष्य लक्ष्य उतरने खतरे दाना विधि ना कॉमन विधि है हर इट पास से देखे एक्स देखा मेरी एक्स देखा मेरी बाई की है मैंने बताया मैंने है मैंने है हर हतरण का दैम होते हैं ना रेणा देखा नहीं रेणा देखे हतरण का बोलते हैं बाघ रुद बाघ ने हाल हतरण के हाल मेन मेहर आगे आगे निकल दाल वाला आगे आंटी का खरीद पढ़ने को मेन हतर ने हर ने दंग मैं लक्ष्य टीका सुमोटा में आकर आना अपने प्रस्ताव ने बड़ी आइडिया तो मैं लक्ष्य टीका आकर मेन मेहर कहीं मेन मेहर का कहीं मेन मेहर अपने ज्ञान पूर्वा वाई समान है लॉग टू वाला एक्स देखिए देखिए पाद ये डर एक्स वाला प्रस्तार है मिन्न में ये प्रस्तार है कहीं हर हर और दिन लागू वाला प्रस्तार है लागू वाला प्रस्तार है इन दोनों में आप आ रहे थे मेरे तो मैं शेप पे गए वाला लंगे विशेष लक्षण है अब तीन ना मैं पहले टिकट 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 वैली भी ना मैंने मैं पहले एक्स अक्ष है मैंने तो सॉरी वाई अक्ष है तो सामी पर मैंने ना खुद मैं अक्ष कैपिंग ने है अरे तो अक्ष था मैंने मैं एक अगेन आगे था मैंने टर्न में එකකින් අගේ තමා අනිත් පැත්තට යන්නේ. හරිද? ඔය දෙක y සමානයි ලඟ දෙකේ පාද x නේ. අපි තව එකක් අරගෙන බලමුකෝ. මේකත් ඕක නැදලා බලමු gx කියලා ගන්නවා මම මේක. gx සමානයි ලඟ 3 පාද x. මම මේ තලේ මදිනවා ඔයගලන්ට ලේසියෙන්. 3 පාද x කියන එකද බලමු. කඩලා x සහ y අක්ෂයන් දෙකේ අගයන් දෙක අඳාගත්තා. ඩොග් ගාලා ඇඳා. හරිද? බලන්නකෝ. मंगी घर पाटा दिन नाम को अरे अभी लक्ष्य का मात्र काम को एक्स एक दम्मा बिंदु दम्मा उन दम्मा नमी दम्मा तुम्हें एक दम्मा कैपन आगे अंटे लक्ष्य का दागा और हद लघु दाला मेडिक पूर्व ने आना खाली हद हो रहेगा देखा इतने देखा नहीं नमी अट आते नहीं बिंदु ने एक दम तुना नाम है तुने निकल एक नाम बिंदु आये तुना नाम ये निकले था तुना नाम इकने इन्हें नाम ये ना निवारण किया देखा है तुने निकला ये ने रिने का निकला नहीं रिने का और ना नाम ये क्या करता रिने का करता है अरे तो उड़ी के दाल बनाने को हम प्रस्ताव रखना नहीं दिया प्रस्ताव दम्मा आये लक्ष्य मार्क कर रही है हम हेडिंग करा कोमलन ने किया अरे तो लागू तुम्हें प्रस्ताव है वो देने की बनाने को लघु तुने पस्तारे ने मिन्न मेहना मिन्न मेहना नहीं मगेरा मैं इन्हें है तुने ने क्या तुने के क्या गया मिन्नी मिन्न में किम में आना माँ किम गी मिन्न में के याती मिन्न में ही मेहना अरे तो ये हैडे ही मिन्न का हरी टा हैडे ही ना मैं भी देता हरी टा मैं इन्दरा मिन्न में मैं के नम्म करते वही समान है लघु तुने पादे रे� එතකොට ඕලන්ට පොඩ්ඩක් ගෙස් කළා මේ දෙකේ පාදෙට තියෙනවට උඩින් යනවා තුනේ පාදෙට තියෙන තාඩියක් යටින් යනවා 10 පාදෙට වගේ යනවා y සමානයි y නේ මෙතන gx නෙමෙයි gx gx කියලා අපි ගත්තේ y සමානයි ලබු 10 පාදෙට x වගේ පස්තරයක් යනවා ඒ වගේ යන ටිකක් දාගෙන අදින්න මේක තාඩියක් මෙහින් එන්නේ හරිද ඉගෙන ගන්න y අක්ෂය සමීපෙන් මේ හැබැයි කැපෙන්නේ නැහැ ලාවට අදින්න මම එකෙන් එකෙන් කියන එකකින් යනවා තාඩියක් යටින් යනවා උඩ මෙන්න මේක තමයි y සමානයි 10 පාදෙට x කියන පස්තරය මෙතන පාදේ වැඩි මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට බැවෙනවා 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 හරිද ඕක තමයි ලඝු සිටියේ පස්තරය ඔයගොල්ලෝ ටිකක් හොඳට ඇදලා බලන්න අනිවාර්යයෙන් හරිද හැඩේ අනිවාර්යෙන් මතක තියාගන්න හරිනේ හරි මම එහෙනම් දැනට මේක මහනවා निकट वागे थोड़ी अभ्यास मेन मेहमे निकाल कदला बरा कौन पस्ता रही है
लघु भाग्यपाद रिक्स भाग्यपाद रिक्स वगैरह काव कहम दिन के बल मन इकमेंट अभिभाग्य काव पाद अड़ोगे काव बल पस्तारे हड़े मिन्न इतने इक इकें कैपेन मिन्न अरगेम प्रतिबिंबा अर विधिम हड़ी रहा है मिन्न मेहमान मेक स्पर्श मेहमे गैवीन इतने कैपेन इके पस्तार लघु दहायपादरिक्स दहाय पाद रेक्स सामान्य लघुदादी पादे मित्र एल जी पादे दश्यता है एल जी मैं अगर एल जी के लिए एल जी एक्स के दहाय पादे एल जी एक्स अब अवश्यता मेमेक लघु अंदना स्थिति गाती स्थिति हेमतन करब पौगे पश्चिम विनमे अब पौना इसराट हदी गड़ शुद्ध पादे विद्यास पादे पादेपा हेमतन इन मुखद मैं पता लघु पादे रेक्सोटी मिथन लघु दाय पादे तब इस नमक एल जी एक्स कि लघु पादे रेक्स एल एन एक्स एल एन एक्स एल एन एक्स पादे एक्स मेतन पादे स्थापना देखा मेती है पादे की मेक देखा लघु दाय पादे मेती है मीटर रो मेक देखा मीटर रो लघु पादे मेती है रईट वयसमानाई लघु दायपादे रेक्स वस्तार वस्तार वयसमानाई लघु ईपादे रेक्स मेक दर्शक आहार निरूपण मेक वस्तार मेक मतक दर्शक मतक प्रस्तारे अगेन वर्षा हेड इतना वर्षमें मिन्न मेक प्रस्तारे एंडो मिन्न मेवा हेड कड़ता मिथन वै अक्ष मिथन एक्स अक्ष मिन्न मेवा प्रस्तारे कैपिंग कैपिंग इकदमा मिथन इके अगे मेहमे प्रस्तारे तब चुटा कल इंडी प्रस्तारे हेड वै षेपे प्रस्तारे वै सामान ईवल एक्स प्रस्तारे अंदर बुड़वा तब अगे आगे अंदर बुड़वा देख दाल अगे अंदर पत्ता अंदर बुड़वा गटोनी षेपे निका ईवल एक्स ईवल एक्स ईवल दिंदी अब मेमी अक्की अभी गेस्कल निका दिन लगू मेम दी पस्ता दिखे पाद एक्स एंड दिखे पाद तुन एंड तुने पाद एक्स एंड लघु दहाय पाद रेक्स अभी एंड प्रस्तार यह हेम प्रस्तार मेहमावा आना अन कटिंग तरह अन्य कटिंग सारी मे पत्र मेहमेनवा मेवा प्रस्तार गेस्कर मे वगे विना प्रस्तार अंदवागे अभी दंडा अंदर मे वगे में गाती हेडिया वैसा निका विशेषता सरवल प्रस्तारे मेघ ये मेघा विचाले विचाले मेघ प्रस्तार बलमेपेटी मे षेपे अभी मेघ प्रस्तार बलम टंकाल डोंगा दिदी वैसम वैसमान
y සමාන 3x වල ප්‍රත්‍යාරය අදිද්දී අපි දාගන්න ඕනේ x සහ y අගයන් දෙකක් දාගමුකෝ මේක හොඳට කොලයක් අරගෙන හොඳට අදින කොටුළු කොලයක් හරි ප්‍රස්ථාර බලයක් හරි යන අදින්න හොඳට මම ඍණ 4 ඉන්න ඍණ 4 ඍණ 3 ඍණ 2 බිංදුව 1 2 3 ඔය අගයන් ටිකම දාගන්න හරිද ඍණ 3 આવොත් එහෙම y වලට අගයන් මොකක්ද දෙන්නේ x ට ඍණ 3 આવොත් එහෙම x ට ඍණ 3 කියන්නේ මෙතෙන්ට ඍණ 3 වැටුනොත් එහෙම y සමානයි 3යි sorry ඍණ 4 වැටුනොත් එහෙම ඍණ 4 කියලා කියන්නේ මොකද්ද මේක 1 යට 3 4 කියලා ලියුම යන්නේ 3 4 කියලා කියන්නේ කීයද 1 යට 81 හරිද ඔයගලන්ට අන්න මේ වගේ අගයන් ටික අන්න මේ වගේ මෙතෙන්ට දාගෙන ගිනාම මෙන්න මෙහෙම අගයන් ටිකක් එනවා 1 යට 81 එනවා 1 යට 27 එනවා 1 යට වර්ගය කියන 9 එනවා 1 යට 9 එනවා බිංදුව දැම්මොත් එහෙම කීයද එන්නේ 1 ඊපස්සේ මෙතෙන්ට එනවා 1 දැම්මොත් 3 මෙතෙන්ට 2 දැම්මොත් එහෙම 9 3 දැම්මොත් එහෙම තුන දැම්මොත් එහෙම 27. හරිද? ඔන්න ඔයාලා අගයන් ටිකක් එනවා. හතර දැම්මොත් 81 එනවා. හරිද? ඔන්න ඕකේ ප්‍රස්ථාරය ඔයගොල්ලෝ ඇඳලා බලන්න මෙන්න මෙහෙම. x සහ y කණ්ඩායම තලිය නැත්නම් කාටිසිය තලය කියලා කියනවා. ඕකේ ඇඳලා බලුවාම මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් එනවා. මෙතන කොහොම වුණත් එකෙන් තමයි යන්නේ. මෙහෙම ඇවිල්ලා මෙන්න මේ වගේ අගයක් එනවා. ඔන්න ඔබට කියනවා y 3x වල ප්‍රස්ථාරය කියලා. හරිද? ඔය ආහාරය මේ මෙන්න මේ ෂේප් එකේ ප්‍රස්ථාරයක් තියෙනවා ඉවල x ආහාරය මේ ආහාර සිතයන්නේ එතකොට ඝාතීය සිතයල් ප්‍රස්ථාරය මෙන්න මේ ආකාරයෙන් කියලා කියන්න පුළුවන් අපිට හරිද හරි අනිවාර්යෙන් ඇදලා බලන්න මේ ප්‍රස්ථාරේ මේක ඝාතීය සිතේ ආකාරය ප්‍රස්ථාරයක් ඝාතීය සිතයක් තමයි මේ තියෙන්නේ හරිද හරි මම දැනට මේක බලනවා මට දැන් තමයි අපි විශේෂ සම්බන්ධතාවය ඉන්නේ හරිද දැන් මම මේක ඔන්න බලනවා හරිද මම මේක ඔස බලන්න දැන් තමයි විශේෂ සම්බන්ධතාවය ඉන්නේ අපි යෝගෙම අනිත් පැත්ත අතන ලඝු දාගෙන හදුවානේ y සමානයි ලඝු 10 පාදයට x ලඝු e වල ලඝු e පාදයට x කියන ප්‍රස්ථාරයේ එන්න මෙන්න මේ. මෙතන අගය මොකද්ද කියලා අපි දන්නවා දැන් නේ. මෙන්න මේ ආකාර ප්‍රස්ථාර දෙකක් එන්නේ. මේ මොකද්ද? y සමානයි ln ලඝු e පාදයට x ln x ප්‍රස්ථාරය. ln x කියන්නේ e පාදයට ලඝු e පාදයට කියන එක ln කියන්නේ. y සමාන ln x ප්‍රස්ථාරය. අන්න බලන්න ඔතන ඉස්සෙල්ලා වගේ මේක දර්ශක ආකාර විදිහට ගාතිය ආකාර මේකම අනිත් පැත්තට මේ තියෙන්නේ මේ ලඝුවන ආකාර ලියුවොත් එහෙම log කියලා නේද ln විතරයි තියෙන්නේ ln තියෙන e පාදයේ ඉඳලා log කියලා මේ විදිහට ලියුවා ඉතින් අන්න බලන්නකො මෙතනත් ඉන්ටර්කනෙක්ෂන් එකක් තියෙනවානේ පොඩි මේක මේ විදිහට ලියන්න පුළුවන් පස්තර දෙකෙත් පොඩි බලන්නකො පොඩි ටැලි එකක් තියෙනවද කියලා ටැලි එකක් තියෙනවද අනිවාර්යෙන් තියෙනවා මොකන්ද ටැලි එක මේ මේකේ වගේම තමයි මේ පස්තර කරුවේ හැබැයි දෙපැත්තම අරලා තියෙන්නේ හිතන්නකො මෙන්න මෙතන මෙන්න මේ හරහා අරියටම අම කණ්ණාඩියක් තිබයි කියලා දර්පණයක් තල දර්පණයක් තියෙනවා මෙහෙම මේ හරහා කියන්නේ එතකොට එන්නේ දර්පණයේ ප්‍රතිබිම්බය තමයි මේක අන්න මෙන්න මේ තියෙන අක්ෂයේ දර්පණ ප්‍රතිබිම්බය මේ කියන්නේ මොකද්ද මේ රේඛාව බිංදුවෙන් යන රේඛාව නම් y සමානයි y රේඛාව මොකද්ද x රේඛාව y සමාන x රේඛාව තමයි මේ හරියටම අංශ 45 යන රේඛාව හරිද අන්න ඒක එතකොට y සමාන x රේඛාව තුලින් y සමාන e වල x වල ප්‍රතිබිම්බය විදිහට තමයි මෙන්න මේක ලැබෙන්නේ y සමාන log lnx කියන y සමාන lnx කියන එකේ ශ්‍රිතය මෙන්න මේකේ ප්‍රතිබිම්බය තමයි මේ ශ්‍රිතය අන්න දැක්කද අන්න ඔන්නෝග තමයි තියෙන අන්තර් සම්බන්ධතාවය හරිද e වල x කියන එකේ e වල x කියන ශ්‍රිතයේ ඝාතීය ශ්‍රිතයේ දර්පණ ප්‍රතිබිම්බය y සමාන x තුලින් x කියන කණ්ණාඩියෙන් ලේ y සමාන x කියන කණ්ණාඩිය කියලා කියන්නේ ඒකට y සමාන x රේඛාව තුලින් මෙන්න මේකේ ප්‍රතිබිම්බය මේ විදිහ මෙන්න මේ විදිහට ලැබෙනවා හරිද අන්න මෙන්න මේකට තව නමක් කියනවා y සමානයි log e පාදයට x නැත්නම් ln x අන්න ඕකට කියනවා ඕක ලඝුසිතයන්නේ මෙන්න මේකට නමක් කියනවා ප්‍රකෘති ලඝුසිතය කියලා අන්න ඒ නමක් මතක තියාගන්න ඔච්චර ඉගෙන ගන්න තියෙන්නේ ඕකට කියනවා ප්‍රකෘති ලඝුසිතය කියලා හරිනේ මෙන්න ප්‍රස්තාර වල හැඩය විතරයි මතක තියාගන්න තියෙන්නේ ඔය හැඩ පොඩ්ඩක් මතක තියාගන්න ඔච්චර දිර ටික හරිද? තව පොඩි දෙයක් මම ඕන කියන්න. අර නිකන් ඉන්න ගමන් පුළුවන් නම් පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න. හරිද? හරි. එහෙනම් මේ ටික මම අහනවා.
මේක අමතර දෙයක් විදියට තවදුරටත් පොඩි දෙයක් විදියට තියෙන්නේ මේක පොඩ්ඩක් වුණා ඔයගොල්ලෝ නම් try කරලා බලන්න අඳින්නත් පුළුවන් වෙයි මේ හැඩයට කි චුට්ටක් මතක තියාගන්නකෝ y සමානයි evil x ලාගේ ගන්නවා දැටම මෙන්න මෙවැනි හැඩයක් තියෙනවා y සමාන evil x එතකොට y සමානයි evil ඍණ x එකක් වගේ ආවොත් හැඩය කොහොම වෙයිද හරිද හරිද හැඩය වෙන්නේ මෙන්න මේ වගේ එකක් පොඩ්ඩක් ඇඳලා මතක ඔළුවට දාගත්තා සමන්නේ වෙලාව තියෙනවා නම් ඇඳලා බලන්න පොඩ y සමානයි මේ මා අක්ෂ මා මේ පස්තර මාක් කරන්න y සමානයි evil x කියලා හරිද මේවා මාක් කරන්න ඕනේ මම දැනටම නිකන් අඳිනවා පොඩ y සමානයි ऋण ईवल एक्स वै सवल ऋण एक्स ओर शनि हेड आश्रम गेस मैं दिन मिन्न हेडे हेडे संबंधता प्रकृति लघुशी ඔය ටික විතරයි පාඩම එහෙනම් අපි අද මෙතනින් නතර කරමු අට්ටියටම එහෙනම් සුබ දවසක්